නව අගමැතිතුමාත් එක්ක යන කැබිනට් එක ගැන ඔබතුමාලගේ අදහස මොකක්ද පක්ෂයක්? මේ තිබෙන අර්බුදකාරී තත්ත්වය යටතේ අපිට පරමාදර්ශී උත්තරයක් මේ අවස්ථාවේ නිර්මාණය කරගන්න බෑ. සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ ආපදා තත්ත්වකදී හරි පුළුල්ව හිතන්න තරම් බුද්ධියක් නැත්නම්, ඒ වගේම විරුද්ධ පක්ෂයේ අනිත් පක්ෂවලටත් එහෙම පුළුල් මනසක් නැත්නම් මොකක් හරි පාලනයක් ඇති වෙන්න ඉපැයි. කිසිම පාලනයක් ආණ්ඩුවක් නැතුව රටක් අරාජිකත්වයට ඇද වැටෙනවට වඩා යම්කිසි රාජ්‍ය පාලනයක් මේ රටේ පැවතිය යුතුයි. හැබැයි ඒ පාලනය මගින් මේ තියෙන ආර්ථික ආපදාව විසඳනව වෙනුවට ඒක පාවිච්චි කරලා වෙන වෙන අභිමතාර්ථ ඉටු කරගන්න යනවා නම් ඒක ගැන තමයි අපි ඊටාම උනන්දුවෙන් නිරීක්ෂණය කරන්නේ. ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම් පතක් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා විසින් අපේ පක්ෂනායකයන්ට එවලා තියෙනවා. මේ ගැන සාකච්ඡා කරා. ඒ වගේම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ කෙටුම් පත ගැන සාකච්ඡාවක් ලබන සිකුරාදා පැවැත්වෙන බව අපට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම අපේ පක්ෂ 10ට අගමැතිතුමා සමග සාකච්ඡාව බ්‍රහස්පතින්දා හවස අගමැතිතුමාගේ කාර්යාලය පවත්වන බව අපට දැනුම් දීලා තියෙනවා. සාකච්ඡා දෙකටම අපි සහභාගී වෙන්න තීරණය කරා. අපේ පක්ෂ කැඩිලා ගිහිල්ලා නැහැ. පක්ෂ සන්ධානගත වුණාම පක්ෂවලට ඕනම අවස්ථාවක අපිත් එක්කතු වෙන්න පුළුවන්. ඕනම අවස්ථාවක ඉවත් වෙන්න බලේ පක්ෂවල ස්වාධීන තීන්දු. අපි නව සංධානයක් බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වෙන සාකච්ඡාවකුත් අද සිදු වුණා. බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය ඇතුළත නමකුත් යෝජනා ස්ථිර කරගෙන ඊට අදාළ වැඩපිළිවෙළ සම්පූර්ණ කරගෙන නව සංධානයක් බිහි කරා. සංධානයේ නායකයෙක් ඉන්නවද? ඒ පිළිබඳ සාකච්ඡා වෙමින් තිබෙනවා. අමතරව මේ සංධානයට රට පිළිබඳ හැඟීමක් ආදරයක් තිබෙන ඕනෑම දේශපාලන බලවේගයකට බහුජන සංවිධානයකට පුද්ගලයකට එකතු වෙන්න පුළුවන්.